ఐబువన్ అద මේ වෙන විට මුළු ලෝකයටම බලපා ඇති කොරෝනා වසංගත අවදානම් තත්ත්වයට අපේ රටේ සියලු දෙනාටම මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඉතින් මේ දිනවල පාසල් වහලා ආයතන වහලා තියෙන නිසා මේ මොහොතේ ඔබත් ඔබේ දුව දරුවනුත් ගෙදර ඉන්නේ. ඒ ගෙදර ඉන්න කාලය නිකම් නිකරුණේ ගෙවා නොදෙමා ඔබේ වටිනා කාලය තවත් විවිධ තේමාවන් යටතේ ඔබේ දැනුම වර්ධනය කරගන්න. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන නිපුණතා සංවර්ධන අරමුදල සමාජ සත්කාරමය වැඩසටහනක් දෙස මෙසේ කිටි වීඩියෝ මගින් ඔබේ දැනුම ලබා දීමට කටයුතු කරනවා. මෙහිදී මා විසින් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ ගෙදර තිබෙන සුළු අමුද්‍රව්‍ය ටිකක් එකතු කරගෙන පැණි රස කෑමක් සාදා ගන්නා ක්‍රමය. හරි, දැන් එහෙනම් අපි පුංචි කුස්සියට යමු. අමුද්‍රව්‍ය ටික එකතු කරගෙන ඒ පැණි රස කෑම ඉතාමත් ඉක්මනින් පිළියෙල් කරගන්න ආකාරය මම ඔබට විස්තර කරන්න. ආයුබෝවන්. මං හදන්න යන මේ ස්වීට් ඩිෂ් එකේ නම තමයි ශාහි ටුපඩේ. මේක ශාහි ටුපඩේ කියලා නම වැටිලා තියෙන්නේ මේක රොයල් ඩිෂ් එකක්. ඒ කියන්නේ රජ කාලේ ඉන්දියාවේ රජවරුන් පාවිච්චි කරපු පැණි රස ආහාර වේලා. මේකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි සාමාන්‍ය ප්‍රමාණයේ පාන් පෙති 10ක් මම අරන් තියෙනවා. සීනි ග්‍රෑම් 200යි, ටින්කිරි මේස හැඳි 4යි, කෝන් ෆ්ලෝර් මේස හැඳි 2යි, එළඟි තෙල් මේ පාන් පෙති ෆ්‍රයි කරන්න අවශ්‍ය ප්‍රමාණය සාමාන්‍ය කෝප් එකමාරක් විතර යනවා. කිරි ලීටර් භාගයයි, රෝස් වෝටර් තේ හැඳි 1යි, ෆුඩ් කලර් පින්ච් එකක්, සැෆ්රෝන් ජාෆ්‍රාන් කියලා කියනවා, සැෆ්රෝන් කියලා කියනවා මේකින් පින්ච් එකයි, එනසහල් කරල් 6ක ඇට අරගෙන මම ඒක දැන් හීනියව කුක් කරගන්නවා, ආමන්ඩ් මේ වගේ හීනියට කපපු මේස හැඳි 2යි, ඒ වගේම පිස්තෑසු මේස හැඳි 2ක් හීනියට කපාගන්න. පාම් පෙත්තේ මේ සයිඩ් වල තියෙන වාටි ටික මෙහෙම කපලා ඉවත් කරගෙන ඊට පස්සේ මේක ඕන හැඩයකට තමන්ට ඕන හැඩයකට කපා ගන්න පුළුවන්. මම මේක ත්‍රිකෝණාකාරව මේ විදියට කපාගෙන ලෑස්ති කර ගන්නවා බෙද ගන්න. පළවෙනි පියවර තමයි අපි මේ ස්ලයිස් ටික තෙලින් හරි ගී වලින් හරි එළඟි තෙලින් හරි බෙදලා එළියට ගන්න එක. මේ ඔක්කොම ස්ලයිස් ටික රන් වන් පාට වෙනකම් গোল্ডන් කලර් වෙනකම් හොඳට තෙලින් බෙද ගන්න ඕනේ. මෙන්න මේ පාට. මීට වඩා පාට මේවා කරගන්න එපා. මේක තමයි අපිට අවශ්‍ය. මේක දෙපැත්තම මේ වගේ පාට ආවට පස්සේ මෙන්න මේ ආකාරයට මේක සකසා ගන්න තියෙන්නේ. මෙන්න මේ ආකාරයට පාම් පෙති මම බැදගත්තා. දැන් පියවර වල දෙකක් තියෙනවා. ඒ දෙකම එකපාරට කරමු. කිරි ලීටර භාගයක් සම්පූර්ණ කිරි ලීටර භාගයක් දැම්මා. ඒක උතුරවන්න ඕනේ. කිරි ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙනකම් මේක උතුර ගන්න ඕනේ. ඒක එහෙම උතුරන්න තියලා ඒ අතරතුරේදී සීනි ග්‍රෑම් 200 ඒ සීනි ග්‍රෑම් 200ට වතුර සීනි ප්‍රමාණයට වතුර මැනලා ගන්න ඕනේ. මේක අපි සිරප් එකක් හදා ගන්නවා. ඒ කියන්නේ සීනි කුක් කරගන්නේ නැහැ. සීනි සිරප් එකක් විතරයි. සීනි ටික ගිය කරගන්න විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ සීනි ගිය කරන ගමන් ඒ අතරතුරේදී අපි එනසාල් කුඩු කරගත්තා. මේ ආකාරයට මේ එනසාල් කුඩු මේ කිරි එකට දානවා. ටිකක් මේ සීනියකට දානවා. ඒ කියන්නේ අපි තේ හැන්දක එනසාල් කුඩු භාගයක් අපි සීනි වලට දැම්මා. ඉතුරු භාගය අපි කිරියකට දැම්මා. දැන් මේ කිරියක උතුරුවට පස්සේ ටිකක් මදගින්න තියාගෙන කිරියක තික් කරගන්න ඕනේ. ගොඩාක්ම නෙමෙයි පොඩ්ඩක් තික් කරගන්න ඕනේ. කාරේට ලී හැන්දක් අරගෙන අපි මේ සීනි ටික දිය වෙනකම් මේ සීනි පොඩ්ඩක් හීනි සීනි නෙමෙයි පොඩ්ඩක් කැට සීනි කිරි ටික දිය වෙනකම් මේ ආකාරයට අපි හැන්ද මේ පේනවනේ ඒ කිරි ඉතුරුවා. දැන් ඉතුරුවට පස්සේ කිරි ටික අපි ගින්දර අඩු කරලා ඒක මදගින්න ටිකක් වෙලා සාමාන්‍යයෙන් මිනිත්තු 10ක් විතර මදගින්න ඒක හිමම උතුරන්න දෙනවා. ඒකට කිරි ප්‍රමාණය අඩු වෙලා කිරි ටික පික් වෙනවා.
දැන් මේ මේක එක එක නූලක් එනකන් අපිට මේ සීනි සිරප් එක හදාගන්න ඕනේ සම්පූර්ණයෙන්ම තියලා මේ සිරප් එකේ ප්‍රමාණය පොඩ්ඩක් දැනගන්න මෙන්න මේ හැන්ද අරගෙන මේ වගේ බිංදු වැටෙනකොට අන්තිම බිංදුව වැටෙන ටිකක් වෙලා යනවා මෙන්න මේ අන්තිම බිංදුව ඒක තමයි සීනිවල සිරප් එකට අපිට අවශ්‍ය ප්‍රමාණය දැක්කනේ අන්තිම බිංදුව පොඩ්ඩක් වෙලා ගිල වැටුණා දැන් සිරප් එක රෙඩි දැන් කරන්න තියෙන්නේ අපි මේ බැදගත්ත ස්ලයිස් පම්පෙති මේ වගේ සිරප් එකට අරගෙන මෙහෙම පොඩ්ඩක් පොඟවලා දෙපැත්තම අපිට ඩිෂ් අවුට් කරන ඩිෂ් එකට මේ ආකාරයට අහුරණ එක මෙහෙම දැම්මා සුගර් සිරප් සීනි සිරප් එකේ මේක පොඟව ගත්තා ගොඩක් වෙලා පොඟවන්න එපා එතකොට සීනි ගොඩක් පුරා ගනි කිරි දැන් මේ වගේ උතුරලා දැන් මිනිත්තු 10ක් ගිහිල්ලා ඉවරයි කිරි ප්‍රමාණය අඩු වෙලා මේ වගේ කිරි යොදේ කැට කැටි ගෙහිනකොට ඒව පොඩ්ඩක් මේ වගේ හැන්දෙන් කඩලා දාන්න දැන් මේකට එකතු කරන ඉතුරු ටික තමයි තින් කිරි මේස හැඳි 4 මේකට එකතු කරගන්න අපි පොඩ්ඩක් කහපාට මේකට එකතු කරගමු මෙන්න මේ ආකාරයට දැන් ටින් කිරි මේ වර්ණයි සැෆ්‍රෝනි අපි එකතු කරගත්තා ආමන්ඩ් වලින් පොඩ්ඩක් මේකට එකතු කරනවා ඉතුරු ටික අපි උඩට ගානිෂ් කරන්න තියාගන්න මේ කෝන්ෆ්ලෝ මේස හැඳි දෙක කිරි මේස හැඳකින් දිය කරගෙන මේ මේක මේ කිරි මිශ්‍රණය පොඩ්ඩක් තික් කරගන්න ඕනේ මේ ආකාරයක මේක කෝන්ෆ්ලෝ ටික දිය කරගෙන කිරි එක ටිකක් උතුරවන්න ගින්දර මධ්‍යම ප්‍රමාණයට අරගෙන දැන් මේකට මේ කෝන්ෆ්ලෝ එකතු කරගන්නවා හැබැයි එකතු කරගන්න කොට මේක සමහරට අඩුවයි වෙන්න පුළුවන් මම මේ සැඳි දෙකක් කිව්වා සමහරට මේ සැහෙන්දක් වෙන්නත් පුළුවන් මොකද අපි මේ තික්නස් එක අනුව තමයි මේක එකතු කරගන්නේ අපිට අවශ්‍ය පොඩි තික්නස් එක අනුව මට පේන්නේ දැන් තික්නස් එක හරි මීට වඩා ඝනකම් කරගන්න හොඳ නැහැ මේ පේනවනේ ඉත කිරි ටිකක් උකුණා කෝන්ෆ්ලෝ එකතු වුණාට පස්සේ පොඩ්ඩක් වගේ දාමු දාපු ගමන් හොඳට හැදි ගන්න නැත්තම් එකපාරට කැටි ගහන්න බලනවා දැන් අපි ගින්දර නිමලා මේ සෝස් පෑන් එකේ දින රස්නේ මේක හැදි ගා ගමු පොඩ්ඩක් මද රස්නේට එනවා දැන් මේක තමයි අපි හදාගත්ත කිරි මිශ්‍රණය අපි රෝස් වෝට අන්තිමටම අරලිපෙන් බාගත්තට පස්සේ රෝස්ට් වෝට තේ හැන්දක් පමණ මේකට එකතු කරලා දැන් මේක අපිට හිමීන් මේ පාන් පෙතිවලට බක් කරන්න තමයි තියෙන්නේ බලන්න කැමරේකට පේන ආකාරයට මම උත්සාහ ගන්නවා මේක මේ ආකාරයට අන්තිම මේක ගානිෂ් කරන්න පිස්තෑෂු සහ ආමන්ඩ් වලින් මෙන්න මේ ආකාරයට පිළිගන්වන්න